සංගීත බලන අපි දන්නවා මේ වෙනකොට කල්න ගැන කල්න කියන්නේ අසේනගේ අය වුණාට අසේන්ට වඩා හත්පසින්ම වෙනස් කෙනෙක් ඇත්තටම බලන් ගියාම කල්න නාස්ති වෙලා තියෙන්නේ කල්න වටා ඉන්න යාළුවෝ ටික නිසා ඇත්තටම ලැම්බ ඇරුණාම කල්නට ඇසුරු කරන්න හොඳ යාළුවෙක් නෑ ඒ සෙට් එකේ නයන ගත්තොත් නයන හිතන්නේ තමන්ගේ වාසිය ඉතින් තමන්ගේ වාසිය වෙනුවෙන් කල්නගේ ජීවිතයට වුණත් හානියක් කරන්න පුළුවන් අය තමයි ඉතින් කල්නත් එක්ක ඉන්නේ. ඉතින් රොකීල කරන්නේ කල්න රණ්ඩු වලට යනකොට එපා කියලා නවත්වනව නෙවෙයි යන් යන් කියලා එක් කරගෙන යන එකම තමයි. ඉතින් ඒ නිසා කල්න තව තවත් කරදරේ ලැජ්ජාවට පත් වෙනවා මිසක් වෙන දෙයක් නම් සිද්ධ වෙන්නේ නැහැ එතන. ඉතින් දැන් කල්නට අලුත්ම යාළුවෝ වෙනස් ජීවිතයක් හොයාගෙන යන්න අවස්ථාවක් ලැබෙන්න ඕනේ. ඔයාට මතකයිනේ තුෂාරි වුණත් කල්නට ලඟ වෙලා ඉන්නේ කල්නගේ සල්ලි වලට. එතෙන් තුෂාරිගේ කල්පනගේ කිසිම වෙනසක් පේන්නේ නැහැ. බලන් ගියාම තුෂාරිව ගැලපෙන්නේ කල්පනටම තමයි කියලත් හිතන තරම්. ඉතින් දැන් අපි දන්නවා කල්නට හැමෝගෙම ළඟ ලැජ්ජ වෙන්න වෙලා තියෙන්නේ. ඉතින් අපි දැන් දන්නවා තවත් දෙයක්. ඒ තමයි කලන සකුණිගේ නැටුම් වලට කැමති ගොඩක්. කොහොම හරි තමන්ගේ සංගීතයට සකුණිට කියලා නටවන්න ලොකු උවමනාවක් කලන ළඟ තිබුණා. ඉතින් දැන් දිගින් දිගටම සකුණි යනවා අසේනියෝ මුණ ගැහෙන්නත්. ඒ යන වෙලාවල් වලට කල්නටත් සකුණිය මුණ ගැහෙනවා. ඉතින් කල්නටත් සකුණි දකිනකොට කැමැත්තක් ඇති වෙන්න ලොකු ඉඩකඩක් තියෙනවා. මොකද ඉතින් සකුණි සහ තුෂාරි එකට තිබ්බත් අහසට පොළොව වගේ තමයි මැච් වෙන්නේ සහ කල්නට තුෂාරිට වඩා ගැලපෙන සකුණි තමයි කියලා හිතෙන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් කොහොමත් තුෂාරි සල්ලි වලටනේ කල්නට ආදරේ කරන්නේ. අනිත් එක අසේන්ට කල්පන බොරුවක් කරලා තියෙන්නේ කියලා දැනගත්තට පස්සේ නිසකයි කල්නටත් හිතෙන්න පුළුවන් පොහොසත් අය වැඩක් නෑ ඒ වගේම තුෂාරි වගේ අයත් ඕනේ නෑ නමුත් සකුණල වගේ අය හොඳයි කියලා. හැබැයි ඉතින් කල්නගේ හිතේ තියෙන සිතකෑව දැනගන්න අසේනි නම් මේ දෙයට කවදාවත් උදව් කරන්නේ නැති වෙයි. මොකද කල්න බොරුවටයි මහීලගෙන් පලිගන්න හිතාගෙන මේ දේ කරන්න කියලා අසේනි හිතන්න පුළුවන්. නමුත් සකුණ නිසා අනිවාර්යයෙන්ම කල්න වෙනස් වෙනවා. හරියට අර දෙවනිනිමේ අවන්ද දෙවමිගේ ආදරේ නිසා වෙනස් වුණා වගේ කියලා හිතන්න පුළුවන්කමක් තියෙනවා. හැබැයි සකුණි වුණත් කල්නගේ ආදරයට බොහෝ විට මුලින් අකමැති වුණත් පසුවට හරි කැමති වෙන ලොකු ඉඩකඩක් තියෙනවා කියලා හිතන්නත් පුළුවන්කමක් තියෙනවා. ඉතින් සකුණිගේ සහ කල්නගේ ආදරයට කැමති ඔයා වීඩියෝ එකට ලයික් කරන්න. ඒ වගේම සකුණි ගැන දැන් අවංක අදහස කමෙන්ට් එකක් විදියට අපිට කියන්නත් අමතක කරන්න එපා.